ආයි බොවන් අද මගේ YouTube එකේ ඉන්න ප්‍රේක්ෂකයන් වෙනුවෙන් fan page එකේ සහ Facebook වල ඉන්න අය වෙනුවෙන් කුජ දසවැන්නේ උප්පත්තියේ සිටින කේන්දරවලට ඇතිවන තත්ත්වයන් පිළිබඳ කෙටි විග්‍රහයක් කරන්න බලාපොරොත්තු වෙනවා. කුජ 10ට ඉතාම බලවත් පුරාණේ නම් ඉන්දියාව වගේ රටවල් වල ගොඩක් ප්‍රාන්ත රාජ්‍ය ආක්‍රමණය කරන මේ කුජ 10 අය. කුජ 10 පියාට අපල යෝගයක්. උදාහරණ ලෙස දක්වනවා නම් චන්ද්‍රිකා කුමාරතුංග කටකලක්නේ කුජ 10 වෙන්නේ ස්වාමියත් මැරුණා පියත් මැරුණා. ඒ කියන්නේ එක බලවත් අනිත් අය අභිභවා යනවා බොහෝ ඉඩකඩම් දීපල වතු පිටි ලැබෙනවා. මේක තමයි මේ කුජ 10 තියෙන බලවත්භාවය. දැන් රජ කෙනෙකුයි තිබ්බනම් ඒ කාලේ වෙනස් රාජ්‍ය ස්ථිරවම ආක්‍රමණය කරලා අල්ල ගන්නවා. අශෝක අධි රාජ්‍යය තියෙන්නේ නැති. ඒ නැත්තම් එහෙම ගොඩ නගන්නේ නේ රාජ්‍ය කීයක් යටත් කරගත්තද? ඒ අනුව බලනකොට මේ උප්පත්තිය කුජ 10 හිටියනම් යම්කිසි කෙනෙකුගේ ජීවිතේ අනිවාර්යයෙන්ම බොහෝ ඉඩකඩම් දීපල වතු පිටි ලැබෙනවා. එක්ක දායාද වශයෙන් ලැබෙනවා, එක්ක තමන් හම්බ කරලා ගන්නවා. මේ මොන විදියෙන් හරි එහෙම තමන්ට ලැබෙනවා. ඒක බොහොම පින කුජ 10 වෙන්නට තමයි ඊටාම බලවත් බව පෙන්눔 කරලා තියෙන්නේ. රාහු දසවැන්නේ උප්පත්ති හිටපොයටත් එහෙම බොහෝ දීපල ඉඩකඩම් ලැබෙනවා. වැවිලි ශේස්ත්‍රේ කරන ආයෝජන වලින් කුජ 10යට ගොඩක් දියුණුව ළඟා කරගන්න පුළුවන් කියලා තමයි පුරාණ ඉෂවරයන් වහන්සේලා ආචාර්යවරුන් පවසලා තියෙන්නේ. ඒක නිසා මේක හරි වැදගත් වෙන මේ කුජ 10යට. හැබැයි මේක මම දන්නේ කාන්තාවගේ කේන්දරයක් මම බැලුවා. කසාද තුනක් කරගෙන තිබ්බා. මේ කසාද බඳු තුන් දෙනාම මේ මැරිලා තියෙනවා. ඒකයි මං චන්දිකා කුමාරතුංගේ මේ උදාහරණ ඉදිරිපත් කරේ. සරත් ජයසූරියගේ කුජ 10නේ. සරත් ජයසූරියටත් මේ විවාහයම හරියන්නේ නැන්නේ, අසාර්ථක වෙනවනේ. කුජ 10 කෙනෙක් බැඳම අනිත් කෙනාගේ ආයුෂ කෙටි කරනවා. දැන් කුජ 10 දරුවෙක් ඉපදුනාම තාත්තට ඉන්න බෑ, අමාරුයි. තාත්තයි දරුවේ අම්මයි දාලා යනවා. එහෙම වෙච්ච අනන්ත අප්‍රමාණයි. අපි මේ උදාහරණ අපිට ඕන තරම් කියන්න පුළුවන්. ඉතින් මිනිස්සුන්ගේ නම් එලි කරන එක හරි නෑ එහෙම අයගේ. මං අර ජනප්‍රිය දෙන්නේ කුයි චන්ද්‍රිකාගේ සනත්ගේ විතරක් මේක පෙන්නුම් කරේ ඒකයි. ඉතින් මේ කුජ 10 නම් ඔබ ඒ දසාවක් ඔබට ලබනවා නම් මේ තත්ත්වෙන් ඉහළටම දින කුජ අනිග්‍රහය වගේ වැනි වැනි ඉන්න රාශියට ඇවිල්ලා සුභඵල ගෝචර ඵල දෙන රාශියට ඇවිල්ලා දින පළමුණ දින 10ම වැඩ පටන් ගන්න ගහයි තමයි කුජ. ග්‍රහලෝ සෙම්පතියනේ. එයාට ඇලි මෑලි ගතින එයා මාසින් මාසේ රාශියෙන් රාශියට ගමන් කරන ගහයි. යමක් හිතුණු ක්ෂණිකවම කරන ගහයි. ඒක නිසා කුජගේ දසවැන්නේ යම් කිසි කෙනෙකුගේ උප්පත්තිය සිදු වුණා නම් ඔහුට රාජෝග නැත දේශපාලන ශේස්ත්‍රයේ ඉහළටම යනවා. ඔය මෛත්‍රීපාල සිරිසේනගේ කුජ 10. හරිද? ඔන්න බලන්න කුජ 10 නිසා එයාට රජකම හම්බ වුණේ. ප්‍රබල රාජෝගයන් නේ අර ගජකේසරි කියන චන්ද්‍රගුරු සම්බන්ධ වෙන තෙවන පන්ති රාජෝගයක් තිබ්බේ. අපි පළවෙනි පන්ති රාජෝග කියන්නේ ලක්නාදියෝගේ චන්ද්‍රාදියෝගෙට. ඊට පස්සේ පංචමහා රාජෝග. ගජකේසරි රාජ්‍යෝගය කියන්නේ චන්ද්‍රයට කේන්ද්‍රගතව ගුරු ඉඳීම, එක ගුරුට කේන්ද්‍රගතව චන්ද්‍රය ඉඳීම, එක මේ දෙන සංයෝග වෙලා ඉඳීම එක රාශිය. ඉතින් ඔන්න මේ ජ්‍යොතිෂය හදාරන වගේම ඉගෙන ගන්න අයටත් වැදගත් වෙනවා කියලා හිතලා තමයි මේ தත්ත්වය පහදලා දුන්නේ. ඔබ බලන්න ඔබේ කේන්ද්‍රයේ කුජ 10 නම් ඔබට වරදින්නේ කුජ දසාවක් ලබනවා. ඒ වගේම මේ කුජ කියන ග්‍රහය යමක් ඉක්මනින් ලබා දෙනවා වගේම කුජකින් පස්සේ ලබන්නේ රාහු. රාහු එවන ඇත්තටම නැති කරන උප්පත්ති රාහු දුර්වල රාශියක ඉන්නවා. තෙරුවන් සරණයි.